මේක සෙම්බුදු දහමේ එන වටිනා ඉගැන්වීමක් මතු කරන කතාව. අතීත ජපානයේ මේජි කාල සීමාවේ නාන් ඉන් කියලා සෙන්ගුරුවරේ ජීවත් වුණා. දවසක් සෙන් දහම ඉගෙන ගැනීමේ වමනාවෙන් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරේ මේ සෙන්ගුරුතුමා හමු වෙන්න පැමිණියා. ඉතින් මේ සෙන්ගුරුතුමා මහාචාර්යවරයාට තේ පිළිගැන්වීමට තේ කේතලෙන් කෝප්පයට තේවක් කළා. මේ කෝප්පය තේ වලින් පිරී ඉතිරි යන විටත් තේවක් කිරීම සෙන්ගුරුවරයා දිගටම කරගෙන ගියා. මේක දැකලා කලබලයට පත්ුණු මහාචාර්යවරයා බලා සිටීමට නොහැකි තැන හඬ අවදි කළා. සෙන්ගුරුතුමා, තේ කෝප්පේ පිරලා ඉවරයිනේ. තවත් තේ පුරවන්න බෑ නේද? එවිට සෙන්ගුරුතුමා මද සිනාවක් පාලා සංසුන්ව කියනවා, ඔබතුමාත් විවිධ මති මතාන්තර වලින් ඔලුව පුරවන් ඉද්දි මං කොහොමද සෙන් දහම කියලා දෙන්නේ? ඔබ ඔබේ කෝප්පේ හිස් කරගත්තේ නැත්තම්. ඉතින් මේ විශිෂ්ට සෙන්ගුරුතුමා මහාචාර්යවරයාට කළ අපූරු ප්‍රායෝගික ඉගැන්වීම කෙතරම් වළංගු භාවයක් හා වටිනාකමක් ගැබ්වී තිබේද? මම සියලු දේ දන්නවා. මට කවුරුත් උගන්වන්න උවමනාවක් නැහැ. සියලු දුනා මගේ මතේ පිළිගන්න ඕන. මේ වගේ මානසික මට්ටමින් කටයුතු කරන අයගේ ජීවිතවල කිසිම සතුටක් නැහැ. අසහනයෙන් පිරීලා කවුරුත් වැඩි කතාවක් නැහැ. ජීවිතේ කෙතරම් වැරදි තිබුණත් වැරද්දක් පෙන්වන්නවත් අගය කිරීමක් කරන්නවත් අනිත් අය හිතන්නේවත් නැහැ. හැමතැනින්ම විවේචන, අපහාස, මේ වගේ පුද්ගලයන්ගේ ජීවිතවල තමන්ම හදාගත්ත මානසික හිරගෙයක සිරකරුවෙක් වෙලා කාගේවත් පිහිටක් ලබා ගන්න ඉදිරිපත් වෙන්නත් බෑ. ඉතින් මේ මානසික මට්ටමේ මිදිලා නිදහසේ හිතන්න මානසික මට්ටමක් තමන් සකස් කරගත්තොත් ඒක ඔබ අනිත් අයට සංවේදී වෙන්න, ඇහුම්කන් දෙන්න, සමාජයේ මිනිසුන් සමග සුහද ප්‍රියමනාපව කටයුතු කරන්න, අලුත් නිර්මාණ කරන්න, සත්‍ය ගවේෂණය කරන්න ආදී සියල්ල කිරීමට මුලපිරීමට මේ සෙන් ඉගැන්වීම ප්‍රථමයෙන් අපේ ජීවිතයට එක් කර ගැනීම ඉතාම වටිනවා.